වෙල්ලස ටීවී එන්න අපි අපේ අයට උදව් කරමු. ඔබතුමා වගේ දෙවි කෙනෙක් 30 කෝටියක් දෙවියන් අතර කෙනෙක් කියන එක මේ හැඟීම ආවේ සීගිරියේ අත්තාලයක් උඩ ඉන්න දරුවන්ටත් ගෑස් දුන්නා නේද මහත්මයා. ඉතින් ඔබතුමා 30 කෝටියක් දෙවියන් අතර ඉන්න දෙවි කෙනෙක් මතු බුදු බව ලබනවා මේ කරන පින් වලින්. මටත් දියුණුවක් ඇති වුණාට පස්සේ මමත් ඔබතුමාට මේ ගෙවල් හදනේවට උදව් කරනවා කියලා මම ඉතින් හිතුවා. ඔබතුමාගේ මොහොනේ පේන්නේ ඇත්තම කියනවා නම් දරුවෙක් පපුවට තුරුල් කරගන්න තරම් පියෙක් වශයෙන් නරක වැල්මක් නෑ, නරක චේතනාවක් තියෙන කෙනෙක් හඳවත නෙවෙයි කියන එක තේරෙනවා. මගේ අද හොඳම මේ බුදු උගත් එහෙලියක් එක්කත් කතා දියසෙන් කුමාරයා වෙන්න ඇති කියලත් අපි කතා වුණා. ඉතින් මං ගොඩාක් උත්සාහ කෙරුවා ඔබතුමාට පින් කියලා කතා කරන්න. 21-22 කරපු වැඩසටහන් මම බල හිටි. ඇත්තම ඔබතුමා කරන කාර්යය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අහිංසා කියලා ගෑනු ළමයෙකුට ගියත් හදලා දීලා දේවල් කරලා තියෙනවා. එතන මම හරියට ඇත්තට අපේ ඇස් වලින් කඳුළු වැටෙනවා ඒක බලනකොට. මගේ නෝනා මට දවස් ගානක් මේ කිව්ව ඉන්න මම බැලුවේ මේ ඔබතුමා කරන වැඩපිළිවෙල ළමයිව වැළඳ ගන්න හැටි, කරාබු කුට්ටම ගලෝලා ඒ ළමයි කනකට දාන අර ගෙදරක පේන්නේ අච්චි අම්ම කෙනෙකුගේ ඒවා බලනකොට ඇත්තටම මට හිතුණා මේ මෙලව උකම් මේ කියන්නේ තව දෙවිවරු ඉන්නවා කියන එක මට දන්ද හිතුණා. ඇත්තම ඇත්තටම කියනවා දේශපාලනෙන් තොරව මාධ්‍යවේදියෙක් වෙලා ඔබතුමා ගමෙන් ගමට ගිහිලා ඔය කරන කවතාවිය ඇත්තටම ඔබතුමාට ඔයිට වඩා සත්‍යමත් ගමනක් යන්න ලැබෙන්න ඕන අපේ ප්‍රාර්ථනා. ඒකයි මොකද ඔබතුමා මං දැක්කා ඔබතුමාගේ පර්ස් එකේ අන්තිම රුපියල් පවා ඇදද තැන් තැන් වලට දීලා කඩවල වලට ගිහින් බඩු අරන් දීලා මනුස්සයන්ගේ බඩගින්න නිමලා දෙනවා. ඒවා ලොකු පින් සර්. ළමයෙකුට නෙට් එකක් ගෙනිහින් දීලා ඇඳක තියලා ඒ ළමයව ලෑලි කොටක තියලා තියෙනවා. මගේ YouTube එක ඇත්තටම කියන්නේ මට කරලා නැති වුණාට සර් ඔබතුමා උපදින ආත්මයක් ගානේ මේ දිව්‍ය සම්පත් ලැබිලා ඔබතුමාට කියන්නේ මෙලව ඉපදීලා දිව්‍ය සම්පත් ලැබෙන්න ඕන මේ වගේ මනුස්සයන්ට. අර මහත්තයා ඔබතුමාට යෝධ බල යෝධ සත්‍ය ලැබෙන්න ඕන මේ කර්තව්‍ය වලට.